අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරණී ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත සියත ටීවී නිල විකාශන අයිතිය දරන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක් දින තරගාවලියේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම අනුව පස්වන ස්ථානයේ දක්වා ඉදිරියට රට යලි විවෘත කළොත් කොවිඩ් අවදානම ඉහළ යා හැකි රට විවෘත කරනවා නම් සමාජ ආර්ථික වශයෙන් වගකිවිය යුතු නිලධාරීන් සැලසුම් සකස් කර ප්‍රසිද්ධ කරන්න විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි රේචුවේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් වාර්තා වීමේ අඩුවක් රෝහල අධ්‍යක්ෂ කියයි දින 3ක් ඇතුළත එකම පවුලේ මව පියා සහ දියණිය කොවිඩ් මාරයට බිලි වෙයි පියාගේ දේහය රහසේම බුහුම දානය කරලා සකකරුවන් වෙනුවෙන් අපෙල්ලීම් ඉදිරිපත් කිරීමේදී කොවිඩ් වසංගතයේ සුවිශේෂී හේතුවක් නොවේයි අභ්‍යාචන අධිකරණය පවසයි. ගුරු විදුහල්පති අර්ගලය දිගටම ගුරු සංගම් ජනපති අගමැති සමග සාකච්ඡාවක් ඉල්ලයි. රටේ සමස්ත ණයෙන් තුන්ගුණයක ආදායමක් උපයාගත හැකි මාර්ගයක් ගැන බලශක්ති ඇමති ගම්මන්පිල හෙළි කරයි. කොරෝනා වලට වඩා භයානක නීපා කේරළයේ කලඹයි. දෙලින්දු රටවල ෂෝ රෝගීන් සහ එයිඩ්ස් රෝගීන් වාර්තාගත ලෙස වැඩි වෙයි. ඇමරිකාවේ කොවිඩ් රෝගීන් 4 දිනකුගෙන් එක් අයෙක් පාසල් දරුවෙක්. ඇමරිකානු ජනපති ජාතිය ඇමතීමටත් සූදානම්. අද ප්‍රථමයෙන්ම අවධානය ක්‍රීඩා පුවතක් වෙතයි. ක්‍රිකට් නම් ආයේ සියත තමයි. සියත පෙන්වොත් මැච් දිනුම්. මැච් දිනන්න නම් සියතෙන්ම පෙන්වන්න ඕනේ. මේ අද ක්‍රිකට් සහ සියත ගැන ඇහෙන කතා. මෙවර ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියේ නිල විකාශක අයිතිය සියත අප ලබා ගත්තේ යලි ක්‍රිකට් ලෝක කුසලානයකට මග හෙළි කිරීමටයි. මාධ්‍ය ආයතනික වගකීම අතික්‍රමණය කරමින් අපගත් තීරණයට අනුව දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රාහී මාවතේ. වාර්තා පිට වාර්තා පිහිටුවමින් අට වසරකට පසු දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලැබූ මෙම තරගාවලි ජයග්‍රහණය නිවසේ රැඳී සිටින ජනතාවගේ දැසමානියට ගෙන ඒමට සියත අපට හැකිවීම අතිශය සතුටක්. විසික්වන ශතවර්ෂයේ උපත ලබා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ පළමු ක්‍රීඩකයා ලෙස මහීෂ් තීක්ෂණ ඊයේ දින එක් දින පරම් හිමි කරගත්තේ පළමු වරටයි. කාසිය වාසිය දිනු ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආරම්භක සම්බන්ධතාව ලකුණු 22කට සීමා වූ අතර ලකුණු 99ක් තුල ශ්‍රී ලංකාවේ ප්‍රබල කඩුලු 4ක්ම දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා. අඩු ලකුණු සංඛ්‍යාවක් තුල කඩුලු දෙවියාමත් සමග තරගයේ පීඩණය සිය කරමතට ගත් චරිත් අසලංක ලකුණු 47ක් රැස් කරමින් අර්ධ ශතකයේ පෙනෙන මානයේ සිටියදී අවසනාවන්ත ලෙස දෙවි ගියා. දරංජයද සිල්වා ලකුණු 31යි දුෂ්මන්ත චමීර ලකුණු 29ක් රැස් කළා. එක් දින තරගයක රැස් කළ යුතු නැති අවදානම් සහගත ලකුණු සංඛ්‍යාවක් ලෙස ලකුණු 203ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකා ඉනිම ඊයේ දින සීමා වුණා. පන්දු යවන්නන්ගේ කරමත වැටුණු තරගයේ වගකීම මැනවින් ඉටු කරමින් ලකුණු 8ක් තුල දකුණු අප්‍රිකාවේ ආරම්භක සම්බන්ධතාව බිඳ හෙළීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් වුණා. ඒ අයිඩන් මක්රන්ගේ කඩුල්ල දවා ගනිමින් පන්සලේ පිරිත් යන්ත්‍රේ පිට වෙන්නට අනතුරුව පන්දු යැවීමට පැමිණි දුෂ්මන්ත චමීර දකුණු අප්‍රිකාවේ දෙවන කඩුල්ල සහ තෙවන කඩුල්ල දවා ගත්තා. එෙහිදී සැවම මවිත කරමින් කමිඳු මෙන්ඩිස් රැකගත් පන්දුව කාගේත් අවධානයට ලක් වුණා. පසුව දසවන පන්දුවාරයේ වගකීම හිමි වූ ප්‍රථම එක්දින වරම් හිමි කරගත් මහීෂ් තීක්ෂණ තමාට එක්දින තරගයකදී ලැබුණු ප්‍රථම පන්දුවාරයේ පළමු පන්දුවටම කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර පිටියේදී සිය ප්‍රථම තරගයේ ප්‍රථම පන්දුවාරයේ පළමු පන්දුවටම කඩුල්ලක් දවා ගත්තේ වසර 19කට පසුයි. ලකුණු 54ක් තුල දකුණු අප්‍රිකාවේ ප්‍රබල කඩුලු 5ක්ම බිඳ හෙළු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් තරගයේ ජයග්‍රහණය සියතට ගැනීමට සමත් වුණා. පසුගිය තරගයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මලන් හට ඊයේ දින රැස් කිරීමට හැකි වූයේ ලකුණු 18ක් පමණයි. හෙන්රිච් කලායන් ලකුණු 22යි. වනිදු හසරංග ඊයේ දින කඩුලු 2ක් දවා ගත් අතර මහීෂ්
තීක්ෂණ සිය මංගල තරගයේදීම ලකුණු 37කට කඩුලු 4ක් බිඳ හෙළුවා. දුෂ්මන්ත චමීර කඩුලු 2යි. චරිත් අසලංකද ඊයේ දිනේ සිය 1 දින දිවියේ පළමු කඩුල්ල දබා ගත්තා. තව දේශයන් තිබුණද හමු වෙලා මේ පුංචි ලංකාවට සම වෙනා. වාදක බිඳගෙන කුසලානය වෙත श्री लंका पंदु यवन्नन हमुए असरन भू दक्षिण अफ्रीकानु खंडायमट पंदुवार तिहक तुल सियल्लन देवी रस्किरीमट हैकिवुए लकुणु 125क पमनाई ए अनुव श्री लंका खंडायम लकुणु 78किन ईये दिन तरंगय जयगत्ता ए अनुव तरंग देकट एकक लेस श्री लंका दक्षिण अफ्रीकानु एक दिन तरंगावलिये जय हिमिवुए श्री लंकावटाई तरंगे वीर सम्माने दिनागत्ते दुष्मंत चमीराई समस्त तरंगावलियेम वीर सम्माने दिनागत्ते चरित असलंकाई Is that a name? Forward on debut for Tikshana. What a performance! The Sri Lankan team in this important game. Passes somehow managed very well by Dasun Sharaka. Very, very hard. Deserving winning this game. ශ්‍රීලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති එක් දින තරගයකදී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව පරාජය කරමින් එක් දින තරගාවලියක ජය හිමි කරගත්තේ වසර 8කට පසුව වීම විශේෂත්වයක්. එමෙන් මෙම තරගාවලිය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ICC ලෝක කුසලාන පිරිමි කණ්ඩායම් සටහනේ පළමු කණ්ඩායම් පහ අතරට පැමිණීමට සමත් වුණා. තරගාවලියේ නනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නායක දසුන් චානක කේක් කිනාගේ උපරිමයට අපිට එන්න පුළුවන් නම් කණ්ඩායමක් විදිහට මාර විදිහට ඉස්සරහට යන්න පුළුවන් මම මෙතන එන්වයරන්මන්ට් එක ගොඩක් රිලැක්ස් කරලා තියෙනවා කියන්නේ ඕන කෙනෙක්ට අයිඩියාක් ඕන කෙනකින් ගන්න පුළුවන් අපිට සමහරවිට බයක් තියෙනවා ලොකු කෙනෙක් ලොකු ප්ලේයර් කෙනෙක් ගිහිල්ලා කතා කරන්න ඉතින් මෙතන මම හිතනවා හොඳ එන්වයරන්මන්ට් එකක් තියෙනවා ඕන ප්ලේයර් කෙනෙක්ට ෂෙයා කරගන්න තමන්ගේ දේවල් මට චරිත් ගෙන් දෙයක් ගන්න තියෙනවා නම් මම ඒක ගන්නවා මට තනන්ජියගෙන් දෙයක් ගන්න තියෙනවා නම් මම ඒ දේ ගන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සටන්කාමී ලෙස ලොව සුපිරිම කණ්ඩායම් පහ අතරට පැමිණ අවසන්. මේ ආපු ගමන ලේසි පහසු නෑ. පසුගිය කාලයේ දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ පරාජය වෙද්දී බොහෝ දෙනා ක්‍රිකට් අතහැරියා. ඒත් සියත අපි ජයග්‍රහණයේදී විතරක් නෙවෙයි පරාජයේදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතහැරියේ මගහැරියේ නැහැ. පෙරදුණු ක්‍රිකට් ජයග්‍රාහී මාවතට රැගෙන එන්න වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය ඊටම බහරු දුර වගකීමක් සියත ගත්තා පන්දුවර 20 ලෝක ශූරතාව ලක්මවට දිනා දුන් තරගාවලියේ වගේම පසුගිය ඉන්දිය සහ මේවන විට පැවැත්වෙන දකුණු අප්‍රිකානු තරගාවලියේ නිල විකාශක අයිතිය හිමි කරගත්තා සියත අපිට ඕන උනේ ක්‍රිකට් ජයග්‍රාහී මාවතට යොමු කිරීමට කණ්ඩායම සවිමත් කිරීම සහ ක්‍රීඩා ලෝලීන් යලි ක්‍රිකට් වෙත ආකර්ෂණය කරවීමටයි එහි සාර්ථක ප්‍රතිඵල අද අපි භුක්ති විඳින්මින් සිටිනවා අද සමාජ මාධ්‍ය තුලද වාර්තා කර තිබුණේ සියත ක්‍රිකට් පෙන්නුවොත් මැච් දිනුම් තමයි කියන අදහසයි අද රටම කියන්නේ මැච් දිනනවා බලන්න නම් සියතෙන් ක්‍රිකට් පෙන්වන්න ඕනේ කියලා වෙන මාධ්‍ය ආයතන වලින් අත්‍තරම කිව්වොත් එහෙම අපේ ක්‍රිකට් කණ්ඩායමට ඉතා විශාල ලෙස පහර එල්ල කරා ඒ වගේම සමාජ මාධ්‍ය වලනු ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ගොඩක් පහර එල්ල කරනවා අපි දැකලා තිබ්බා ඉතින් මේ වගේ වෙලාවක සියත මාධ්‍ය ආයතනයේ විකාශක අයිති අරගෙන ඒ වගේ ලොකු මෙහෙයක් ඉටු කරන බව අපි ක්‍රීඩා ලෝලීන් වෙන අපි හොඳටම දන්නවා ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් අපේ ක්‍රිකට් කණ්ඩායමට ඒ වගේම සියත ආයතනයටත් මේ වගේ මහඟු සේවයක් ඉටු කරනවාට දැන් ඉන්න තරුණ ක්‍රීඩකීන් නවක ක්‍රීඩකීන් ගැන ඇත්තටම සතුටුයි මේක තමයි අපිට වෙන්න ඕන මේ ක්‍රීඩාව පසුපස සියත ටීවී එක ඇත්තටම හිටිය අයාලට දිරියක් වුණා ඉතින් ඒ අනුව මම සියත ටීවී එකට මේ අවස්ථාව මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ක්‍රිකට් වලට එන්න ඕනි දේලා සුපිරියට වුණා ඉතින්. මේක පට්ටේදී. ලොකු සතුටක් අපිට ලොකු ජයග්‍රහණයක්. මම හිතන්නේ හොඳ ටීම් එකක් අපිට දැන් හම්බෙලා තියෙනවා. තරුණ ජවය තියෙන අයලගේ ක්‍රිකට් වැටලා තියෙන වෙලාවෙත් සියත ආයතනයේ ප්‍රේක්ෂකයෝ අපිව අමතක නොකර ඒ වෙනුවෙන් තිටි දීලා ජයග්‍රහණයට ලොකු ශක්තියක් ලබා දීම ගැන සියත ආයතනයට ස්තුතිවන්ත වෙනවා. දැනට කිසිම වෙනස් කිරීමක් නැතුව දිගටම ඔහොම රඳවගෙන ওই ටීම් එක අරන් ගියොත් අපිට ගොඩක් හොඳයි. ඉතින් මම ඊ ටීවී එකේ සියත එකේ බැලුවේ සියත ටීවී එකට ස්තුතියි ක්‍රිකට් ටීම් එකට සුබ පතනවා. තරුණ සෙට් එකක් නින්නේ හොඳට බලන්න පුළුවන් මැච් එක. සතුටු වෙනවා සියත ටීවී ආයතනයට එසේම සියත ටීවී ආයතනයේ සෑහෙන්න අප කැපවීමක් කරන ක්‍රිකට් තරඟ හා ක්‍රිකට් ක්‍රීඩකීන් වෙනුවෙන් ව්‍යාපාරික සන්නාම බොහෝමයක් තිබෙනවා. ඒත් සියත යනු ක්‍රිකට් දිනවන එකම සන්නාමයයි. දැන් අවධානය දේශීය පුවත් වෙත.
එළඹෙන සඳුදා රට යලිත් සම්පූර්ණයෙන්ම විවෘත කළොත් කොවිඩ් අවධානම නැවතත් ඉහළ යා හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. එසේම කොරෝනා ආසාදිතව ප්‍රතිකාර සඳහා දෛනිකව රෝහල් ගතවන කුඩා දරුවන්ගේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව රිජ්වේ ආර්ය ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළා. මේ අතර ශ්‍රී ලංකාවේ ඇති කොවිඩ් අවධානම හමුවේ අමරිකානුවන්ට ශ්‍රී ලංකාව තුල සංචාරය නොකරන ලෙස අමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නිවේදනය කර තිබෙනවා. දැන් වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාව. කොරෝනා වෛරස ආසාදිතව ප්‍රතිකාර සඳහා දෛනිකව රෝහල් ගත කරන කුඩා දරුවන් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව රිජ්වේ ආර්ය ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් වෙනදාට ඇතුළු වෙන ප්‍රමාණයට වඩා 3-2ක් පමණ අඩු වෙලා තියෙන 3-1 විතර ප්‍රමාණයක් තමයි දෛනික නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් වන්නේ. සාමාන්‍යයෙන් මීට පෙර දිනකට රෝගීන් 25කට අධික ප්‍රමාණයක් ඇතුළත් වුණත් මේ වෙන විට දිනකට සාමාන්‍ය රෝගීන් 10ක වගේ ප්‍රමාණයක් තමයි ඇතුළත් වෙන්නේ. නේවාසික ප්‍රතිකාර ලබන ප්‍රමාණයක් සාමාන්‍යයෙන් 70ක් පමණ තමයි මේ දිනවල දක්නට ලැබෙන්නේ. මේක සුභවාදී දෙයක් විදිහට අපි දකිනවා. මේක හොඳ දෙයක් විදිහට අපි දකිනවා. ඊයේ මෙරටින් කොවිඩ් 19 මරණ 184ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10504ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා කළ කොවිඩ් මරණ 184 අතරින් මරණ 134ක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් අතරින් වාර්තා වී තිබුණා. මෙතර පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේදී 51 හැවිරිදි මවක් සහ 37 හැවිරිදි ඇගේ දියණිය ඊයේ කොවිඩ් වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයටපත් වී තිබුණා. කෙසේ වෙතත් ඊට දින දෙකකට පෙර එම පවුලේ පියාද මියගොස් තිබෙනවා. නමුත් ඔහුගේ මෘතදේහය රහසේම වෙප්පමඩුව සුසාන භූමියේ භූමදානය කර ඇති බවට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව පුත්තලම මූලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව නිවසේදී මරණයට පත් වූ ගෘහ මූලිකයාගේ සිරුර භූමදානය කිරීමට අවසර ලබා දුන් බව සැලකින ග්‍රාම නිලධාරීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවද වාර්තා වෙනවා. පුත්තලම සෞඛ්‍ය අංශ සඳහන් කළේ දේහ සම්බන්ධව අධිකරණයෙන් ලබා දෙන නියෝගයෙන් පසුව දේහ නැවත ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමටත් කටයුතු කරන බවයි. මෙතර ඊයේ දින මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 2964ක් හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දෙවයිනේ දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 471863ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඉන්පුත් කලින් 388278 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් කොවිඩ් වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 73081 දෙනෙකු. බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 136කින් පුත්කලින් 54 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වී තිබෙනවා. මෙතර එළඹෙන සඳුදා රට යලිත් සම්පූර්ණයෙන්ම විවෘත කළහොත් කොවිඩ් අවධානම නැවතත් ඉහළ යා හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. රට විවෘත කරොත් නැවත වතාවක් ආපහු මුල් තැනට යන්න ගියොත් මං හිතනවා අපිට කවදාකවත් මේ ප්‍රශ්නේ ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා රට ලබන සඳුදා විවෘත කරනවා නම් එදිනට රටේ සමාජ ආර්ථික කටයුතු කරගෙන යෑමේදී කළ යුතු ආකාරය පිළිබඳව ඒ අංශවල බලධාරීන් විසින් මේ වෙනකොට සැලසුම් සකස් කරලා ඒවා ප්‍රසිද්ධට පත් කරලා තියෙනවා නම් මං හිතනවා රට ඇරීමට සුදුසු තත්ත්වයක් තියෙනවාද කියලා සෑහීමකට පත් වෙන්න පුළුවන්. එසේ නොවි රට විවෘත කිරීමනොත් ගැටලු සහගත පත් වෙන්න පුළුවන්. කොයි මොහොතේ හෝ රට විවෘත කළොත් රටේ ඒ ඉදිරි කරගෙන යන සමාජ ආර්ථික කටයුතු රෝගී බෝ වීමට තුඩු දෙන ලෙසින් සිදු නොවීමට අවශ්‍ය සැලසුම් ඒ අංශ විසින් බාර අරගෙන කළ යුතුයි. රත්නපුර ඇලපත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ නිවාසවල රඳවා සිටින දින 14ක් ඉක්ම වූ කොවිඩ් ආසාදිත පුද්ගලයින්ට PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර ගැනීමට අවශ්‍යව තිබුණත් ඔවුන්ට එම පරීක්ෂණ සිදු කර ගැනීමට අදාළ ස්ථානවලට යාමට ගිලන්රථ පහසුකම් නොමැති බවට වාර්තා වී තිබෙනවා. ඒ හේතුවෙන් ඇලපත ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක KAP බොරලැස්ස මහතා අදාළ රෝගීන්ගේ නිවාස වෙතට ගොස් ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු සිදු කර ගැනීමට සහාය වන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. Thank you.
කොවිඩ් ව්‍යසනයේ ආරම්භයේ සිට ඇති වූ වසංගත රැලි පරාජය කිරීම සඳහා මෙරට ශක්තිමත් මහජන සෞඛ්‍ය පිළිවෙත් සහ ශක්තිමත් නායකත්වයේ ඉවහල් වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹු කැල්ල මහතා ප්‍රකාශ කළා. විශේෂයෙන් හදිසි තත්ත්වයක් මත පෙර සෝදානම් වීම ඒ තුලින් වඩාත් ඉවහල් වූ බවද මනා කළමනාකරණයක් සහ ශක්තිමත් වැඩපිළිවෙලක් ඔස්සේ කොවිඩ් ව්‍යසනයේ පරාජය කිරීම ප්‍රමුඛ අරමුණ බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 74 වෙනි අග්නිදිගාසය අනුකලාපීය සමුළුවේ දෙවන සැසියට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. රටතුල පවතින කොරෝනා වසංගත තත්ත්වයන් සුවිශේෂී හේතුවක් ලෙස සලකා සැකකරුවන් වෙනුවෙන් ඇපෙල්ලීම පිළිගත නොහැකි බව අභියාචනා අධිකරණයේ තීන්දුව කර තිබෙනවා. හෙරොයින් මත්කුඩු කිලෝ 67කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය සිදු කර තිබෙන්නේ. සැකකරුවන් වෙනුවෙන් ඇප ඉලි මිදිරිපත් කිරීමේදී කොරෝනා වසංගත තත්ත්වයන් සුවිශේෂී හේතුවක් වශයෙන් පිළිගත නොහැකි බව අභියාචනා අධිකරණයේ තීන්දුව කර තිබෙනවා. මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අබ්දුල් කාදර් අබුබකර් නැමැති සැකකරුවෙකු වෙනුවෙන් ඉදිරිපත් කෙරෙනු ප්‍රතිශෝධන පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින් මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කර තිබෙනවා. ඉකුත් වසරේ හලාවත ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 67 ආසන්න ප්‍රමාණයක් වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මෙම සැකකරු අපමත මුදාහන්න ලෙස ඉල්ලමින් අදාළ ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණා. එම ප්‍රතිශෝධන පෙත්සම තුලින් ඉල්ලා තිබුණේ රටපුරා වර්තමානයේ පැතිරී යන කොවිඩ් වසංගත තත්ත්වයේ සුවිශේෂී හේතුවක් වශයෙන් සැලකිල්ලටගෙන මෙම සැකකරු අපමත මුදාහරින ලෙසයි. කොරෝනා වසංගත තත්ත්වය සෑම සිරකරුවෙකුටම පොදු කරුණක් යයි පෙන්වා දුන් විනිසුරු මඩුල්ල ඒ සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකි බව තීන්දුව කළා. ඒ අනුව අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමටද අධිකරණයේ තීන්දුව කොරෝනා වෛරසයට වඩා භයානක නීපා ඉන්දියාවේ කේරළිය තුර පැතිර යාමේ අවධානමක් පවතින බව වාර්තා වෙනවා. නීපා සඳහා තවමත් එන්නතක් සොයාගෙන නැහැ. ලෝකයේ පුරා දිනුතු පවුල්වල ෂය රෝගීන් සහ එඩ්ස් රෝගීන්ගේ ජීවිත අවධානම 80%කින් පමණ ඉහළ ගොස් ඇති බව ගෝලීය අරමුදල පවසනවා. ඇමරිකා එක්සත් ජනපදයේ සෑම කොවිඩ් රෝගීන් 4 දෙනෙකුගෙන් එක් අයෙකු පාසල් දරුවෙක්. ජනාධිපති ජෝ බයිඩන් ජාතිය ඇමතීමටත් සූදානම්. දැන් කොවිඩ් ලෝක තත්ත්වය. කොරෝනා වෛරසයට වඩා භයානක නීපා වෛරසය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් හමු වී තිබෙනවා. කේරළ ප්‍රාන්තයේ නීපා වෛරසය නිසා සම්පූර්ණයෙන් අඩපණ විය හැකි බව එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු හඟවනවා. නීපා වෛරසය නිසා 12 දරුවෙකු මියගොස් තිබෙනවා. නීපා වෛරසයට තාමත් එන්නතක් සොයාගෙන නැහැ. එම දරුවා මියාමත් සමග ආශ්‍රිතයින් හොදකලා කිරීම වහා ආරම්භ කළ බව මාධ්‍ය වාර්තා කරනවා. 1990 අගභාගයේදී මැලේසියාවේ පැතිර ගිය නීපා වෛරසය පළතුරු වවුලන් ඌරන්ගේ සිට මිනිසාගෙන් මිනිසා දක්වා ව්‍යාප්ත වූ බව හඳුනාගෙන තිබෙනවා. උණ වමනය සමග විවිධ සංකූලතා මේ හරහා ඇතිවනවා. නීපා වෛරසය කොරෝනා වලට වඩා මාරාන්තික විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනතුරු හඟවන්නේ. ලෝකයේ පුරා ෂය රෝගෙන් සහ ඒඩ්ස් වලින් මිය යන්නන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව මාධ්‍ය වාර්තා කරනවා. මේට හේතුව කොවිඩ් වසංගතයෙන් නිසා ෂය රෝගීන්ට සහ ඒඩ්ස් රෝගීන්ට නිසි ප්‍රතිකාර මග හැරීම බවයි ගෝලීය ආධාර අරමුදල පවසන්නේ. විශේෂයෙන්ම දිලිඳු රටවල තත්ත්වය භයානක බව ඔවුන් පෙන්වා දෙනවා. බොහෝ දිලිඳු රටවල ෂය රෝග ප්‍රතිකාර 19%කින් පහත වැටි ඇති බවද ගෝලීය ආධාර අරමුදලේ නවතම වාර්තාවේ සඳහන්. ඒඩ්ස් වැළැක්වීමේ වැඩසටහන්ද 11%කින් පමණ පහත වැටි ඇතැයි වාර්තා වනවා. ක්ෂය රෝගයට නිසි ප්‍රතිකාර නොලැබීම තුළ විශාල පිරිසක් මිය යාමේ තර්ජනයක්ද ඇතැයි එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනවා. විශේෂයෙන් අප්‍රිකාවේ සමහර රටවල තත්ත්වය අතිශයින් කනගාටුදායක බවද එම වාර්තාවල දැක්වෙනවා. ජිනීවා පදනම් කරගත් ගෝලීය අරමුදල ක්ෂය රෝගය ඇතුළු ඒඩ්ස් මර්ධනය සඳහා වසරකට ඩොලර් බිලියන 4කට වැඩියෙන් ලෝකයේ විවිධ රටවලට වැය කරනවා. අමරිකා එක්සත් ජනපදය තුළ කොවිඩ් වෛරසය වැළඳුණු දරුවන්ගේ සංඛ්‍යාව තවදුරටත් සීග්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා. එරට පාසල් ආරම්භ කිරීමත් සමගමයි මේ තත්ත්වය වර්ධනය වී තිබෙන්නේ. දැනට වාර්තා වන සෑම රෝගීන් 4 දෙනෙකුගෙන් එක් අයෙකු පාසල් වයසේ පසුවන දරුවන්. මෙම වාර්තාවීම් ප්‍රතිශතයක් ලෙස 26%කට වැඩි. පන්ති කාමරයට පැමිණෙන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩිහිටියන් අනිවාර්යෙන් එන්නත ලබාගත යුතු බවයි එරට පාසල් බලධාරීන් අවධාරණය කරන්නේ. එන්නත්ගත් පුද්ගලයින්ගෙන් පාසල් දරුවන් වට කරගන්නේයි ආසාත්මික
මූලික තහා බෝවන රෝග පිළිබඳ ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ඇන්තනි ෆෞසි ඊයේ ඉල්ලා සිටියා. ගෙවුණු සතිය තුල 250,000කට වැඩියෙන් නව ආසාදිතින් ඇමරිකාවෙන් වාර්තා වුණා. එින් 50,000කට වැඩි පිරිසක් පාසල් දරුවන්. මෙම අය අතරින් වැඩි පිරිසක් වයස අවුරුදු 17ත් 18ත් අතර පසුවන අයයි. अमेरिका जनाधिपति जो बाइडन हेट उदयसन जाति अमतीमट नियमित बव वार्ता बनबा मुलिम प्रकाश केरुणे ओहु अद जाति अमतन बबाई तम पालन काले तुले नत्करने लबा एति प्रगतिय पिलिबंदव जनताव दन्वत किरीम ओहुगे जाति अमतीमे प्रकाशे मूलिक अरमुनु विय हकी बव माध्य पवसनबा एसेम नव सयवदा रुम क्रमवेदयक ओस्से एन्नत्करने वेगवत किरीमट जनाधिपतिवरया हेट योजना करनु एथै माध्य वेडिदुरुटत अनावरणे कला विशेषयेन पासल दरुवन सह पौद्गलिक समागम सेवकयिन पिलिबंद ओहु दडी अवधानयक यमु करनु දවල මන්දිර ප්‍රකාශකයේ කුමාද්දයට පවසා තිබෙනවා ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍යවරයා සමග සිය වැටුප් ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඉල්ලීමක් කරනවා නිසි විසඳුම් ලැබෙන තෙක් අරගලය අකණ්ඩව ඉදිරියට ගෙන යන බවද ඔහු ප්‍රකාශ කළා වැටුප් ගැටලුවට අධියර කිහිපයක් යටතේ විසඳුම් ලබා දීමට පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ඒ අනුව රජයේ යෝජනා කළ රුපියල් 5000 අන්තර් දීමනාව මෙම මාසයේ වැටුප සමග ගුරුවරුන්ට ලබා දෙන ලෙස සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවා. ඒ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. නමුත් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් ප්‍රකාශ කළේ තමන් ඊට එකඟ වන්නේ නැති බවයි. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගෙන් අප ගුරු විදුහල්පති වෘත්තීය අරගලයේ ඉදිරිය සම්බන්ධයෙන් විමසීමක් සිදු කළා. මේක සම්බන්ධයෙන් කොහොමද මේක ගෙවන්නේ? මේක අපීල්ලන ආකාරයේ සුබෝධිනී කමිටිය කොටසක් ඇට මේක දෙන්න කියන එක ඒ වගේම සමස්ත මුදල් දෙන්න කියන එක අපීල්ලන. දැන් මේවා සම්බන්ධයෙන් අපි සාකච්ඡාවක් කළා මුදල් අමාත්‍යරයන් උ ජනාධිපතිවරයා. මේ දක්වා එවැනි සාකච්ඡාවකට සූදානම්වත් අපිට සනානක්වත් නැහැ. ඉතින් අපේ අරගලය විතරට යනවා මේ කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කරගෙන ප්‍රශ්නෙට දෙන්නේ. අපීල්ලීමක් කරන්න මේක ඉස්සර මේක සාකච්ඡා කරලා ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත් වී අදට දින 59ක් මන්නාරම් ද්‍රෝණියේ අන්තර්ගත ඩොලර් බිලියන 267ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුලින් රටේ සමස්ත ණයමෙන් 3 ගුණයක ආදායමක් ඉපය හැකි බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා පාර්ලිමේන්තුවේ පැවති බලශක්ති අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති ඇමරිකානු ඩොලර් බිලියන 267ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුලින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් 3 ගුණයක ආදායමක් ඉපය හැකි බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ පැවති බලශක්ති අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ කර සිටියේ. මෙම තෙල් සහ ගෑස් ගැනීම් සිදු කරන ආයෝජකයින්ට 50%ක් ලබා දුන්නද ඩොලර් බිලියන 133.5ක් රජයට හිමිවන බවත් එය රටේ සමස්ත ණය වටිනාකම වන ඩොලර් බිලියන 47 මෙන් 3 ගුණයකට ආසන්න බබත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත කණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳව කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටි අතර මෙම පනත් කෙටුම්පතට කාරක සභාවේ එකඟතාවයද හිමි වුණා. මනාරම් ද්‍රෝණිය ඇති ගෑස් වලින් පමණක් නොරච්චෝලේ බලාගාරය වසර 120ක් ක්‍රියා කළ හැකි බවත් එහි ඇති තෙල් වලින් පමණක් සපුගස්කන්ධ තෙල් පිරිපහදුව වසර 143ක් ක්‍රියාත්මක කළ හැකි බවත් උදේ ගම්මන්පිල මහතා පවසනවා. එමෙන්ම ඩොලර් බිලියන ගණනක් මෙම කර්මාන්තයට ආයෝජනය කළ යුතු බැවින් මෙම විශාල ආයෝජනය ආරක්ෂා කිරීමට අදාළ ශක්තිමත් නීති රාමුවක් හඳුන්වා දීමත් අමාත්‍යවරයාට උපදෙස් ලබා දීමට විශේෂ කමිටුවක් පත් කිරීමත් මෙම පනත හරහා සිදුවන බවත් අමාත්‍යවරයා පවසනවා. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම ඇතුළු ඛනිජ තෙල් සම්පත් ගවේෂණ කටයුතු නියාමනය සහ කළමනාකරණය කරමින් වඩාත් විධිමත් කිරීම සඳහා වන මෙම කෙටුම්පත රජයේ ප්‍රමුඛතම කාර්යක්ෂේ සලකා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් ලෝකයේ සම්මතය අනුව තෙල් හා ගෑස් ගවේෂණයේදී රටක් ලිං 7ක් කැණීමේදී එකක් සාර්ථක වීම සිදුවන බවත් නෝර්වේ රාජ්‍යයට පළමු සාර්ථක වීම සඳහා ලිං 31ක් කැණීමට සිදු වූ බවත් ශ්‍රී ලංකාවේ කැණීම් කරන ලද ලිං 4 අතරින් 3කම සාර්ථක වීම ඉතා යහපත් තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දෙනවා. එමෙන්ම මෙම කටයුතු සඳහා ලෝ පුරා විහිදී සිටින මෙම විශේෂ සම්බන්ධ ශ්‍රී ලාංකීය විශේෂඥයන්ගේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා උපදේශක කාරක සභාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ප්‍රධාන පෙළේ බන්ධනාගාරයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 39 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ පිළිබඳ වැඩිතර තොරතුරු සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
එම් පොතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.